මම සෞඛ්‍යමන්ත්‍රී රුද්දගෙන විශ්වාස භංගයට සහයෝගය දෙන්න මේ අවස්ථාවේ කතා කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ කාලේ විශාල ගැටළු ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ මේ හැම එකටම සෞඛ්‍ය අමාත්‍යතුමා අපට ඉල්ලදික් කරන්න පුළුවන් කියලා. සමත්යක් හැටියට රජය මේවට වාකීම් බාර ගන්න ඉදිරිපත් වෙන්න ඕනේ. මේ දිනවල අපට දිගටම අහන්න ලැබෙන්නේ බෙහෙත් හේත්වල වර්ධමෙන්ම වෛද්‍යවරුන්ගේ අතපසු වීම නිසාත් ජනතාවට රෝගීන්ට සිදුවෙන අසාධාරණ ගැන අහන්න හම්බ වෙනවා. අපි දැක්කා කුඩා දරුවෙක්ගේ වකුගඩු දෙකම අයින් කළ දරුවා මිය ගියා. යාපනයේ අවුරුදු 8ක දියණ එකගේ වෙනින් ලැඩකට බෙහෙත් ගන්නාම අතක් කපලා අතක් නැතුව ගෙදර යන්න සිද්ධ වුණා. පේරාදෙණිය කුරුණෑගල කෑගල්ලේ එන්නත් ඉසෙලා රෝගීන් කීප දෙනෙක් මිය ගියා. දැන් රෝහලකට ගියාම පණ පිටින් ගෙදර එන්න හම්බේද නැත්නම් අතක් පයක් නැතුව එන්න හම්බේද කියලා යම් කිසි චකිතයක් ඇති වෙලා තියෙනවා මේ කරුණු හින්දා ජනතාව අතර. වර්තමානයේ ඖෂධවල ගුණාත්මකභාවය ගැන විශාල ප්‍රශ්න ඇති වෙමින් පවතිනවා. විශාල මුදල් ගෙවා ගෙනලද ඖෂධ විශාල තොග අපට අහන්න හම්බ වෙන සමහරලාට ප්‍රමිති අඩු නිසා ඒවා ඉවත් කරා කියලා. එතකොට මේවට කවුද වග කියන්නේ? විනිවිද භාවයක් තියෙනවාද? මේ ජනතාවගේ සල්ලි නේද? මේවට අනිවාර්යයෙන්ම කවුරු හරි වගකීම් බාර ගන්න ඕන. සමහර අවස්ථාවල නියම ක්‍රියාමාර්ගය පාවිච්චි නොකොට සූසුකම් ලබා නැති ආයතන වලින් පවා බෙහෙත් ගේන වගේ වාර්තා වෙනවා. යම් අවස්ථාවලදී හදිසි මිලදීම් ගැනීම කියනවා. එතකොට කොහෙන් හරි තියෙන තැනකින් ඒක ගන්න සිද්ධ වෙනවා. මේ ක්‍රමයේ අංශා නිසි මාර්ගයේ නිසි ක්‍රියාවේද ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම සිද්ධ වෙනවා. විශාල වශයෙන් මුදල් රජයට අහිමි වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ ඉතා වටිනා වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් අක්‍රිය වෙ තියෙනවා. ගරු එමැතුමා ඉතරම් වාර්තා වෙනවා. CT ස්කෑනර්ස් වැඩ කරන්නේ නැහැ කියලා විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා. MRI ස්කෑනර්ස් වැඩ කරන්නේ නැහැ කියලා වාර්තා වෙනවා. පිළිකාරෝහලේ විකිරණ ප්‍රතික්‍රියා දෙන යන්ත්‍ර අක්‍රිය වෙනවා, අක්‍රිය වෙමින් පවතිනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ සියල්ල හරහා සිදුවන්නේ මේ රටේ අහිංසක ජනතාවට ලෙඩක් දුකක් හැදිච්ච ලාවට ජීවිතය බේරා ගැනීමට නොහැකි වීමයි. රජයේ රෝහල්වල විශාල බෙහෙත් හිඟයක් තියෙනවා. දුප්පත් ජනතාවට පුද්ගලික රෝහල්වලට ගිහිල්ලා බෙහෙත් ගන්න සිද්ධ වෙනවා. රජයේ රෝහල්වලින් තුන්ඩුව දෙනවා. දුප්පත්තු අතරේ ඒවා ගන්න සල්ලි නැහැ. එතකොට ඒ මිනිස්සු දවස් 4 බෙහෙත් ගන්න නැතුව දවසක බෙහෙත් අරගෙන නිකන් ඉන්න තීරණය කළා තියෙනවා. වෛද්‍ය පහසුකම් වෙනුවෙන් අපට ලැබිලා තියෙන වාර්තා අනුව නම් 2020 රුපියල් කෝටි 8300ක් වියදම් කළා තියෙනවා රජය. වෙන් කළා තියෙනවා. 2023 මේ වෙනකොට රුපියල් කෝටි 1800යි. අවුරුද්ද ඉවරනකොට සමහරවිට 2500ක් පමණ වේවි. එතකොට කලින් වියදම් කර මුදලෙන් 4/1 රජය වෙන් කරන්නේ. ඒ කියන්නේ ජනතාවගේ ජීවිත ගැන සංවේදී වෙන්නේ නැහැ කියන එකයි මේකෙන් පේන්නේ. මේ රජය රෝගියෙක් සනීප කරගන්න රජයට උවමනාවක් නැහැ. අහිංසක රෝගීන්ට කළ යුතු හදිසි ශල්‍යකර්ම කෙරෙන්නේ නැහැ. අපි දන්න රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. වකුගඩු, හෘදවස්තු, මේ ඔක්කොගේම ශල්‍යකාර්ය වේටින් ලිස්ට් වල ඉන්නවා. කල් ගිහිල්ලා සමහරු මැරලා තියෙනවා ඒ ප්‍රමාදය නිසා. එතකොට මේක ඉතාම කණගාටුදායක තත්ත්වයක්. රෝගී තත්ත්වය අසාධ්‍ය වෙයි. රෝගීන්ට මියන්න සිද්ධ වෙලා තියෙනවා මේක නිසා. අක්ෂි ශල්‍යකර්ම පවා විශාල වශයෙන් අසාර්ථක වෙච්ච අවස්ථාව පහුගිය දවස්වල වාර්තා වුණා. අපට දැන් ඇහක් පෙන්වන්නේ අපි වයසට ගිහිල්ලා වෛද්‍යරෙක් ගාට යන්න පොඩි බයක් තියෙනවා ගරු එමැතුමා. මේ සියල්ලට මිහිලින් අහිංසක ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට ඔවුන්ගේ ආහාර රටාව බලපාලා තියෙනවා. දැන් වාර්තා වෙන විදිහට මේ රටේ දෙවව්පියන්ගෙන් 27% ඔවුන්ගේ ආහාර ගැනීම අඩු කරලා ආහාර නොගෙන ඉන්නවා. ආහාර ගැනීම මග අරනවා දරුවන්ට කන්න බොන්න දෙන්න ඕන නිසා. වාර්තා වෙන විදිහට 30% තුන් වෙලා කවපු මිනිස්සු දෙවෙලා කන්න පටන් අරගෙන තියෙනවා. එතකොට මේවා සෞඛ්‍යයට බලපානවා. සමත්යක් හැටියට රජය මේවට සංවේදී වෙන්න ඕනේ. මේ රට කරන දේශපාලනක් කියන ජීවත් වෙන්නේ මේවා හරියට ඒගොල්ලන්ට අදාළ නැහැ වගේ. ඒ කියන්නේ ජනතාවගේ ජීවිත ගැන මේගොල්ලෝ සංවේදී වෙන්නේ නැහැ. ඒවට එක එක නිදහසට කාරණා දුන්නට වැඩක් නැහැ. දරා ගන්න බැරි ජීවන වියදම බදු බර නිසා වෛද්‍යවරු රට හැර යෑම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. වෛද්‍යවරයෙක් වුණාම ඒ පඩියෙන් ජීවත් වෙන්න බෑ මේ රටේ. හවුසිං ලෝන් එකක් ගන්න ඕනේ, වාහනේ ෆිනෑන්ස් කර ගන්න ඕනේ, ගමෙන් ආපු වෛද්‍යරයෙක් වුණා දරුවා අරින්න ඕනේ හොඳ පාසලකට. මේවට මුදල් අවශ්‍යයි. මේවා නැති නිසා වෛද්‍යවරු රට ඇරලා යන එක සාධාරණයි.
ඒක මට්ටමකට ඒගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ 20 22 අප්‍රේල් සිට මේ වෙනකොට 1500ක් වෛද්‍යවරු රට ඇරලා ගිහිල්ලා තියෙනවා මේකෙන් 1100ක් ශ්‍රේණිගත වෛද්‍යවරු 400ක් විශේෂඥ වෛද්‍යවරු මේක විශාල පාඩුවක් අපේ රටට ඉදාස් අධ්‍යාපනයෙන් ලබා දුන්නත් ඒගොල්ලන්ට මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා පිටරට යාමට බලාපොරොත්තුව ලියකියවිලි හදමින් මේ වෙනකොට වෛද්‍යවරු 5000ක් ඉන්නවා කියලා GMO එක කියලා තියෙනවා රජයේ වෛද්‍යලාගේ සංගමයේ කියලා තියෙනවා වෛද්‍යවරු 5000ක් සූදානම් වෙනවා කියලා ඒගොල්ලෝ ලියකියවිලි හදනවා කියලා රට ඇරලා යන්න මීට අමතරව 1000ක් පමණ වූ පුහුණුවට පිටරට ගියපු වෛද්‍යවරු නැවත ආපහු එයිද කියන එක ගැන අපට සැකයක් තියෙනවා අනිවාර්යයෙන් මේකෙන් 50%ක්වත් එන්නේ නැහැ ඊළාට ස්පෙෂලිස්ට්ලා අවශ්‍ය 3500කින් ඉන්නේ 2250යි අනිවාර්යයෙන් මේකට 50%කින් විතර අඩු වෙයි තව ඉස්සරහට අපට වාර්තා වෙලා තියෙනවා මනෝවිද්‍යා විශේෂඥවරු මානසික වෛද්‍යවරු මානසික රෝගී විශේෂඥවරු ලංකාවේ සුදුසු කල්වපු අයගෙන් ලංකාවේ ඉන්නවට වඩා ඒ කට්ටිය දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ඉතුරු වෙලා ඉන්නවට වඩා වැඩි සංඛ්‍යාවක් ලාංකික වෛද්‍යවරු ඕස්ට්‍රේලියාවේ ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා මේ සියල්ල අතරේ දූෂිත ගනුදෙනු හරහා රටට වෙන පාඩුව ඉතා විශාලයි මේ සියල්ල හරහාම දූෂිත ගනුදෙනු තාම සිද්ධ වෙනවා ඖෂධවල ප්‍රමිතිය ගැන සමහර අවස්ථාවල ජනාධිපතිතුමාත් මම දැක්ක මැදිහත් වුණා ඒ වුණාට අවසාන ප්‍රතිඵලය වුණේ දූෂිත ගනුදෙනු වලින් ඒ මැදිහත් වීමත් කෙලවර වෙච්ච එකයි බැක්ටීරියා අසාධාරණය ලබා දෙන සෙෆුරොක්සින් යන බෙහෙත ගන්න එපා කියලා ජනාධිපතිතුමා මැදිහත් වුණා නමුත් ඊට පස්සේ හදිසි මිලදීන් ගැනීම යටතේ මිලියන 1200ක් වැය කරලා ඒක මිලදී ගන්න වුණා එතෙන්දී මිලියන 500ක් රට පාඩු වුණා කියලා තමයි ලැබෙන වාර්තා අනුව තියෙන්නේ. එතකොට මේවා අනුව මේ ජනතාවගේ සල්ලි නාස්ති වෙනවා. ජනතාව ජීවිතවලට මේ වගේ ප්‍රයෝජනය ලැබිය යුතු ප්‍රයෝජනය ලැබෙන්නේ නැහැ. විගණන වාර්තාවලට අනුව අපි දැක්කා 14යි 13 ඉන්හෙලර් එකක් රුපියල් 14යි 13 එකක් 130,000ක් රුපියල් 705යි 40 ගානේ aran තියෙනවා. එතකොට මේවට කෝටි 9ක් පාඩු වුණා කියලා තමයි කියන්නේ ඒක හරහා. ඊළඟ නියෝමියා නියුමෝනියාට ලබා දෙන මෙනින්ජයිටිස් එන්නත මිල රුපියල් 45යි ගත්තේ රුපියල් 400ට. කුප්පි 150,000ක්. වැඩිපුර ගෙවලා තියෙනවා 184,000ක්. මේවා හරහා රටට වෙන පාඩුව ඉතා භයානකයි. අපේ රටේ පසුගිය අවුරුදු 5 නෙවෙයි 10ටවත් මම දැක්කේ නෑ අමුතුමන් යටිතල පහසුකම් මේ රටේ දියුණු වෙනවා සෞඛ්‍ය අංශය. මම 1993 හිටිය 72 වාට්ටුවේ තුවාල වෙලා යුද්ධෙදි ගිහිල්ලා ඇඩ්මිට් වෙලා දැන් ලෙඩ්ඩු බලන්න 72 වාට්ටුවට යනකොටත් තාම ඒ වාට්ටුවේ වගේම තමයි. ඒවා කිසිම දෙයක් කොච්චර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු කවුරු මොන පරම්පරා පුරසාරම් දෙඩුවත් මේ වගේ වෙනසක් වෙලා නැහැ. ඒවා දියුණු වෙලා නැහැ. එතකොට ඊළඟට අපි දන්නවා මේ රටේ ඇමතිවරු දැනගෙන හෝ නොදැන ඇමතිවරුන්ගේ අනුමැතිය ඇතු හෝ නොමැතිව විශාල දූෂිත මාෆියාවක් මේ රටේ ක්‍රියා වෙනවා ක්‍රියාත්මක වෙනවා මේ රටේ හැම අංශයක් මේ මාෆියාව ගිලගෙන තියෙන්නේ සෞඛ්‍ය අංශය පොහොර එහෙම නැත්නම් තෙල් ගෑස් මේ හැම දෙයක්ම වෙනත් ආනයන මේ සියලු දේවල් මේ මාෆියාව ගිලගෙන තියෙනවා මේ මාෆියාව තමයි මේ රට දැන් පාලනය කරන්නේ ආණ්ඩු මාරු වුණාට වැඩක් නැහැ මතුමා මේ මාෆියාවට ඇතුල් වෙලා තමයි ඕන මාණ්ඩුවකට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙන්නේ මේ රටේ නිෂ්පාදනය වැඩි වුණත් මේකට විදේශ විනිමය වැඩි වුණත් රටේ යටිතල පහසුකම් දියුණු වෙන්නේ නැහැ ජනතාව අතේ තියෙන මුදල හදලා වැඩි වෙන්නේ නැහැ මොකද මේ වෙන සියලුම ලාභයන් සදාකාලිකව මේ මාෆියාව හුරුල් අරගෙන ඒවා ඒගොල්ලොන්ගේ යටතට අත්කර ගන්නවා ජනතාවටවත් තමුන්නාසලාටවත් රජයකටවත් ඒකින් යහපතක් වෙන්නේ නැහැ කරුමන් තුමන් තව මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා ස්තුතියි අපි දැක්ක උදාහරණයක් කැඩියට සුප්‍රීම් සැට් කාගේ සල්ලිද දැන් කියන එක ආයෝජනයක් කියලා එවනම් මට හිතෙනවා අර උගන්ඩාවෙන් ආපු ජෙට් එකත් අර කොහෙද යන්න තිරුපති යන්න ඒකත් ඒ ජාතියේම ආයෝජනයක් වෙන්න ඇති මේ මාෆියාවේ මේ රටේ ඉන්න ඒජන්තයා තමයි මේ රටේ රජ වෙන්න බලාගෙන හිටපු ඒ රජතුමාත් හීනදගපු රජතුමාත් ඔහුගේ කුමාරවරුත් ඒගොල්ල තමයි මේ රටේ මේ මාෆියාවේ ඒජන්තවරු වගේ වැඩ කරන්නේ ඒකන්ද මේ රට හූරා කෑමේ ප්‍රධාන නියමුව හැටියට මේගොල්ල වැඩ කරනවාගේ මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ අපේ රටේ ජනතාව දරුවන්ට උගන්වනවා මාන්සියලා දරුවන්ට අනාගතයක් දෙන්න හීන දකින්න දරුව වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරනවා දෙමව්පිය නොකනෝ බී ඉන්නවා එහෙම හිටියත් අන්තිමේ දරුවා අවුරුදු 18ක් 20ක් වෙනකොට තල්ලු කරන දෙමව්පියෝ මේ දූෂිත දූෂණයෙන් පිරුණ රට නොදියුණු රට යටිතල පහසුකම් දියුණු නැති අධ්‍යාපනය කඩාවැටෙන සෞඛ්‍ය කඩාවැටෙන
දරුවෙකුට ජීවත් වෙන්න අනාගත පරම්පරාවට ජීවත් වෙන්න සුදුසු තත්ත්වයකට එයි කියලා හීනෙන්වත් හිතන්න බැරි මේ රට තමයි තමුන්නාසල ඔක්කොගේම දරුවෝ අන්තිමට දාන්න වෙන්නේ ඒකන්ට දෙමව්පිය සිරු දෙනා මේ රටේ මේ දූෂණයෙන් රට බේරා ගන්න එක අපි කිරීමක් කරන්න ඕනේ වහල්ලු වගේ ජීවත් වෙලා පාටපක්ෂ ભેදයකින් තොරව ඉන්නේ නැතුව වහල්ලු වගේ ජීවත් වෙලා ජනතාව කුඩා කැපකිරීමක් හරි කරන්න ඕනේ මේ රට මේ දූෂිත මාෆියාවෙන් බේරා ගන්න එහෙම නොකරොත් මේ රටේ ආණ්ඩු මාරු වුණත් කවුරු මැතිවතු වුණත් මේ රට ඔළුව උස්සන්නේ නැහැ නෑමයි ඒක සදා කාලික සත්‍යයක් දීර්ඝ කාලෙන්න පැවතුණු යථාර්ථය ඒකයි මේක අපි හැමදෙනාම තේරුම් ගන්න ඕනේ තත්ත්වම ජය වේවා බොහොම ස්තුතියි ඔබ දමාට කරු ජානක